ඉතින් ඔන්න ඔය දෙකතුලා ඉන්නවා තවත් අපේ රැම් ස්ටුඩියෝස් වීඩියෝ ගේම්ස් මාස්ටර් ක්ලාස් channel එකේ වීඩියෝ එකක් එක්ක ඉතින් ඔයාලම එකතු වෙලා ඉන්නේ අපේ Unreal Engine තවත් ටියුටෝරියල් එකක් එක්ක. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී බැලුවා ඇත්තට මේක ටියුටෝරියල් එකක් නෝනේ නැහැ. ඒකදී අපි බැලුවේ ගේම් එකක් රිලීස් කරද්දී ඒ රිලීස් කරන්න කලින් සහ කරාට පස්සේ ඕගොල්ලෝ කොහොමද රොයල්ටිස් ගෙවන්න ඕනේ, රිලීස් කරන්න කලින් කොහොමද Unreal Engine එක කට්ටිය නොටිෆයි කරන්නේ, ඒ වගේ ඒගොල්ලන්ගේ end user agreement එකේ end user license agreement එකේ තියෙන විදියට ඔයාලා කළ යුතුම දේවල් right. එතකොට මේ දේවල් කරේ නැත්නම් ඔය නීතියට එකගව ඔයා ඒක license එකේ ඒගොල්ලන්ගේ වැරදියට පාවිච්චි කරලා තියනවා කියලා හඳුන්වන්න පුළුවන්. සහ ඒ වගේ දේවල් කරලා අහු වුණොත් ඔයගොල්ලන්ට ගොඩක් legal පැත්තෙන් අවාසි වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ දේ මුලින්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නේ. මොකද මේ පැත්තත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන නිසා ඔයගොල්ලන්ගේම ගේම් එකක් හෝ ඒ වගේ දෙයක් රිලීස් කරනවා නම් right. ඉතින් අද අපි වැඩි කතාවට යන්නේ නැතුව වීඩියෝ එකේ නැත්නම් අපේ කතා ටියුටෝරියල් එකට යමු. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති අපි Unreal Engine එකේ මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරා. ප්‍රොජෙක්ට් එක ඕපන් කළා ඊට පස්සේ අපි මේක ප්ලේ කරලත් බැලුවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ මේ Unreal Engine එඩිටර් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට් බ්‍රවුසර් එක ගැන. කන්ටෙන්ට් බ්‍රවුසර් එක. එතකොට මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එක තමයි මේ Unreal Engine එඩිටර් එක ඇතුලේ තියෙන ප්‍රධානම කැලල. මොකද එයාගෙන් තමයි ඔක්කොම දේවල් ටික විහිදිලා තියෙන්නේ. එයා තමයි මැද තැන. එයාගෙන් තමයි අපි කිව්වොත් කොහොමද, ඒ කියන්නේ දැන් කම්පියුටර් එක ගත්තොත් ඔයා දන්නවා කම්පියුටර් එක ගත්තම කම්පියුටර් එක ඔයා Windows දාලා තිබිලා ඊට පස්සේ කම්පියුටර් එක ඔන් කරාට පස්සේ ඔයාගේ ප්‍රධානම තැන මොකද්ද? අනිවාර්යෙන් මයි කම්පියුටර් එක. මොකද මයි කම්පියුටර් එක ඇතුලේ තමයි ඔක්කොම ඔයාගේ ෆෝල්ඩර්ස් ඒ තියෙන දේවල්, ඊට පස්සේ ඔයාගේ C drive එකේ තමයි ඔයාගේ ඔක්කොම දේවල්, ඒ කියන්නේ Windows ඉන්ස්ටෝල් කරලා තියෙන ඊට පස්සේ C එකේ ARN D එකේ අනම්මනම් වල ඔයාගේ අනිත් ෆයිල්ස් තියෙනවා. එතකොට ඒ විදිහටනේ. එතකොට අන්න ඒ විදිහට මේ මයි කම්පියුටර් එක තමයි මයි කම්පියුටර් එක තමයි මේ Unreal Engine එක ඇතුලේ කන්ටෙන්ට් බ්‍රවුසර් එක කියලා කියන්නේ. එතකොට ඔයාගේ කම්පියුටර් එක විදිහට සලකන්නේ මේ Unreal Engine එඩිටර් එක. එහෙමත් නැත්නම් මේ Unreal Engine මුළු එන්ජින් එකම. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන මයි කම්පියුටර් එක තමයි මේ කන්ටෙන්ට් බ්‍රවුසර් කියලා කියන්නේ. එතකොට ඒක ඇතුලේ අර මයි කම්පියුටර් එක වගේම ෆෝල්ඩර්ස් හදන්න පුළුවන්. ඒ දේවල් ටික ඔක්කොම තියෙනවා සහ කෝඩ් එක ඒ හැමදේම ඒක ඇතුලේ තියෙනවා. එතකොට ඔගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ කන්ටෙන්ට් බ්‍රවුසර් කියන එක මෙතනින් right. එතකොට මේක තමයි කන්ටෙන්ට් බ්‍රවුසර් කියලා කියන්නේ මෙන්න මේ යට මේ විදිහට තියෙන එක. ඉතින් Unreal Engine 5 එකේදී මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එකට ලොකු අප්ඩේට්ස් ටිකක් හම්බෙලා තියෙනවා. මේක මිනිමයිස් කරගෙන ඕන වෙලාවට විතරක් ඕපන් කරගෙන ෂෝට්කට් කීකින් වැඩ කරන්න වගේ. ඉතින් ඕගොල්ලන්ට මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එකත් එක්ක වැඩ කරනකොට ඇත්තම ඕගොල්ලන්ට මාර වටිනවා. ඕගොල්ලන්ට මොනිටර් දෙකක් හෝ තුනක් තිබ්බනම් කන්ටෙන්ට් බ්‍රවුසර් එකත් එක්ක වැඩ කරද්දී නෙමෙයි, මේ Unreal Engine එකත් එක්ක වැඩ කරනකොට Unreal Engine එකත් එක්ක හොඳ efficiency එකකින් හොඳට වැඩ කරන්න පුළුවන් ඕගොල්ලෝ ගාව. ඔයාගේ වැඩ කරන මොනිටර් එකට අමතරව තව මොනිටර් එකක් හෝ දෙකක් තිබ්බනම්, මොකද එතකොට කන්ටෙන්ට් බ්‍රවුසර් එක එක මොනිටර් එකට දානවා, ඊට පස්සේ අනිත් Windows ටික තව මොනිටර් එකට දානවා. ඒ විදිහට ඊට පස්සේ ඕගොල්ලන්ට මේන්ම මෙන්න මේ viewport window එක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ගේ මැද ඕගොල්ලෝ වැඩ කරන එකේ. එතකොට ඒ විදිහට තමයි සාමාන්‍ය ප්‍රොෆෙෂනල්ස්ලා Unreal Engine එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ අර කිව්වොත් වගේ තව මොනිටර් එකකට දාන්න තරම් වටිනාකමක් තියෙනවා මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එකට. ඉතින් කන්ටෙන්ට් බ්‍රවුසර් එකේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ගත්තොත් මේක ඇතුලේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ දේවල් කරන්න. ඕගොල්ලන්ට පුළුවන් දේවල් ක්‍රියේට් කරන්න, දේවල් ඉම්පෝර්ට් කරන්න, දේවල් ඕගනයිස් කරන්න, දේවල් බලන්න සහ දේවල් මොඩිෆයි කරන්න මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එක ඇතුළේට. එතකොට මේ දේවල් කියලා කියන එකට තියෙන නම තමයි කන්ටෙන්ට් නැත්නම් ඇසෙට්ස්. කන්ටෙන්ට් කියලා කියන්නේ ඒ ද්‍රව්‍ය, ඒ ෆයිල් මොන හරි ඒ දේවල් ඔක්කොම ගත්තොත් ඒ ෆයිල් සෝන් එකක් ගත්තොත් අපි ඒවට කියනවා කන්ටෙන්ට් කියලා. එහෙමත් නැත්නම් අපි ඒවට කියනවා ඇසෙට් කියලා. කන්ටෙන්ට් කියලා කියන්නේ පොදුවේ ඇසෙට්ස් කියලා කියන්නේ මේ Unreal Engine එක ඇතුලේ තියෙන මේ ඕනම ඔබ්ජෙක්ට් එකකට පාවිච්චි කරන වචනය. එතකොට ඇසෙට් එකක් කියන්නේ මොනවද? ඇසෙට් එකක් වෙන්න පුළුවන් ඔයාගේ ඔය 3D කැරක්ටර් එකක් පාවිච්චි කරනවා නම් ඒ 3D කැරක්ටර් එකේ මෙෂ් එකට අපි ඇසෙට් එකක් කියලා කියනවා. ඊට පස්සේ ඔයාගේ මොකක් හරි සවුන්ඩ් ඉෆෙක්ට් එකක් ගේම් එක ඇතුලේ තියෙනවා නම් ඒකට ඔයා මොකක් හරි වේව් ෆයිල් එකක් ගත්තොත් ඒකත්
ඇසෙට් එකක් විදිහට තමයි අපි සලකන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා මේ Unreal Engine එක ඇතුලේ ප්‍රෝග්‍රෑමින් කරන්නේ බ්ලූ ප්‍රින්ට් වලින් කියලා. එතකොට බ්ලූ ප්‍රින්ට් එකක් මොකක් හරි කෝඩ් එකකට අපි බ්ලූ ප්‍රින්ට් ෆයිල් එකක් හැදුවොත් ඒ බ්ලූ ප්‍රින්ට් ෆයිල් එකටත් අපි කියනවා ඇසෙට් එකක් කියලා. ඊට අමතරව ටෙක්ස්චර් ෆයිල් එකක් ගත්තොත් ඕගොල්ලෝ දන්නවා 3D මොඩල් එකකට අපි ටෙක්ස්චර් ෆයිල් එකක් හැම වෙලාවෙම තියාගන්න ඕනේ ඒක කලර්ස් පේන. එතකොට මේ ටෙක්ස්චර් ෆයිල් එකක් ඉම්පෝර්ට් කරත් ඒ වගේ එකටත් කියනවා ඇසෙට් එකක් කියලා. එතකොට මේ වගේ ඕනම ඔබ්ජෙක්ට් ටයිප් එකක් වීඩියෝ ඕඩියෝ ඊට පස්සේ ඉමේජස් ඊට පස්සේ 3D මෙෂ් එකක් ගත්තොත් ඊට පස්සේ බ්ලූ ප්‍රින්ට් එකක් ගත්තොත් මේ ඕනම එකක් අපි Unreal Engine එක ඇතුලේ ඇසෙට් එකක් කියලා කියනවා. එතකොට මේ ඇසෙට් එකක් අරගෙන ක්‍රියේට් කරලා ඉම්පෝර්ට් කරලා ඕගනයිස් කරලා view කරලා සහ modify කරලා ඒ දේවල් හැමදේම අපිට මේ content browser එකේ කරගන්න පුළුවන්. එතකොට content browser එකේ තියෙන assets තමයි අපි පාවිච්චි කරන්නේ අපේ game engine එක ඇතුලේදී. එතකොට ඕගොල්ලෝ game engine එකේ දකින්න ඕනම දේ ඕගොල්ලෝ මෙතන දකින්නවා. ඕගොල්ලොන්ට පේනවා ඇති මෙතන තියෙනවා wall කැලේ තියෙනවා. ඊට පස්සේ මේ character එකක් ඉන්නවා. මේ character එකට code එකක් ඉන්නවා. මෙතන camera එකක් තියෙනවා. මේ camera එකට mesh එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන text එකක් තියෙනවා. මෙතන ඊට පස්සේ තව padi බලක් තියෙනවා. මේ විදිහට තව කැලේ ටිකක් තියෙනවා. ඊට පස්සේ lights තියෙනවා. මේ හැමදේම ඕගොල්ලන්ට content browser එක ඇතුලේ බලා ගන්න පුළුවන්. right? හැමදේම control content browser එක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මතක නම් අපි third person template එක open කරා. ඉතින් third person template එක open කරාට පස්සේ ඕගොල්ලන්ට already බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට folders හතරක්. මේක එතකොට බැලුවොත් මේක geometry folder එක. ඊට පස්සේ මේකට කියනවා mannequin mode folder එක. ඊට පස්සේ third person folder එක. ඊට පස්සේ third person BP folder එක. එතකොට BP කියලා කියන්නේ blueprint කියන එක කෙටියෙන්. එතකොට mannequin කියලා කියන්නේ මෙන්න මේ තියෙන මේ Unreal වලටම ආවේනික default 3D mesh එකක් තියෙනවනේ character එකකට. right? එතකොට ඕගොල්ලන්ට මතකන right? මේක ඇතුලේ තියෙනවා මේ විදිහට character එකක්. ඉතින් ඕගොල්ලන්ට බලාගත්තොත් මෙන්න මේ character එක. ඉතින් මේ character එක ගත්තොත් මේ 3D mesh එක ගත්තොත් මේ 3D mesh එකට අපි කියනවා mannequin එක කියලා. එතකොට මම මේ folder එක ඇතුළේ නිකන් ගිහිල්ලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ mannequin එකට දාලා animation සහ character එක වෙනමම වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ character එක ඇතුළට ගියාම character එකෙත් තියෙනවා material වෙනම හදලා mesh එක වෙනම හදලා textures වෙනම හදලා. ඊට පස්සේ mesh එක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට character එකේ තියෙනවා skeletal mesh එක. ඊට පස්සේ මේ තියෙන්නේ එයාගේ female එක. එතකොට මේක ඔයගොල්ලන්ට double click කරලා මේ විදිහට open කරලා බලන්න පුළුවන්. එතකොට open කරාම ඔයාලට පේනది මේ තමයි female mesh එක. right? ඊට පස්සේ මේ තියෙන්නේ මේල් එක. right? මේ තියෙන්නේ මේල් එක, මේ තියෙන්නේ ෆීමේල් එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ විදිහට දෙකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ සමහර අපි හිතමුකෝ ඕගොල්ලෝ ගේම් වල ප්‍රොටෝටයිප් එකක් හදනකොට ඕගොල්ලන්ගේ ඉන්න කැරක්ටර් එක ෆීමේල් මේල් කියලා වෙන් කරගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ෆීමේල් අලුත් තියෙන මැනිකයින් එක පාවිච්චි කරන්න ඕගොල්ලන්ගේ ගේම් එකේ ෆීමේල් කැරක්ටර් එකට ප්‍රොටෝටයිප් එක ඇතුලේදී. ඒ වගේම තමයි මේ කැරක්ටර්ස් වල පාට වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් අපි මේ දේවල් බලමු. ඊට පස්සේ මේ තියෙන ෆිසික්ස් ඇසෙට් එක game එකක physics asset එකක් කියලා කියන්නේ physics වලට බලපාන විදියට ඒ character එකට තියෙන characteristics මොනවද කියන එක. ඊට පස්සේ මේ තියෙන්නේ skeleton එක කියලා කියන්නේ යාගේ ඔය තියෙන ඒ skeleton එක කියලා කියන්නේ ඒ නිකන් යටකටු වගේ අපි නිකන් අර වෙන වෙනම වෙන් කරලා තියෙනවා නේ. ඒක bone system එකක් තියෙනවා, structure එකක් තියෙනවා, ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් ටික ඔක්කොම මෙන්න මේ විදියට මේක ඇතුලේ තියෙනවා. එතකොට root එක කියලා කිව්වොත් root එකකින් තමයි මෙයාව එහෙම කරන්නේ. ඊට පස්සේ pelvis එහෙම කියලා කියන්නේ මේ විදිහට මේ එක එක තියෙන දේවල්. ඉතින් ඕගොල්ලන්ට මේ ඕනම දෙයක් මේ third person folder එක open කරලා ඊට පස්සේ මේවා ඇතුළට ගිහිල්ලා මේවා ඔබලා බලන්න. ඊට පස්සේ මේ textures ගියාම ඕගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට textures තියෙනවා. එතකොට මේ normal map එකක් තියෙනවා. right? ඒවා ඔයාලට open කරලා බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් discover කරන්න මම ඕගොල්ලන්ට කියන්නේ චුට්ටක් එහෙම ගිහිල්ලා මේ විදිහට මොනාරි කරලා ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලන්ට වැඩිම වුණොත් මේ ප්‍රොජෙක්ට් එක මොනාරි සමායට ආය අයින් කරලා අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න වෙයි. හැබැයි කමක් නැහැ. Unreal Engine එකට මුකුත් වෙන්නේ නැහැ. ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ materials. ඉතින් materials මෙහෙම ඩබල් ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ විදියට බලා ගන්න පුළුවන් material blueprint එක. right? එතකොට මේ තියෙන්නේ material එකට දාලා blueprint එක. ඒ කියන්නේ මේ කෝඩ් එකක් අර විදියට visual scripting විදියට දාලා තමයි තියෙන්නේ. එතකොට මේ විදියට තමයි blueprint කියන interface එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවල් ගැන අපි කතා කරනවා මම මේ ඔයාලට overview එකක් දීගෙන යන්නේ. right? ඊට පස්සේ
අප බැලුත් මැටීරියල් ලේස් ක ලොගලන්ට පේන ඇති තව එක එක දේවල් තියෙනවා. ඉතින් ඒක මේ කරාට පස්සේ ඒකේ තියෙන තවත් කෝඩ් එකක් රයිට්. ඉතින් මේ දේව ගිහිල්ලා බලන්න මේ දේවල් වල මොනවද තියෙන්නේ, ඒ වගේ දේවල්. ඊට පස්සේ මම දැන් මේකේ බැක් යනවා. ඉතින් බැක් යන්න පුළුවන් මට මේ විදිහට මෙතන උඩින්. ඊට පස්සේ ගිහිල්ලා මම තර්ඩ් පර්සන් කියන එක ඇතුළේ ගිහිල්ලා මෙෂ් එකට ගිහිල්ලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ හදලා තියෙන පාර්ට්ස් ඔක්කොම තියෙනවා. එතකොට මෙතන තියෙනවා අර කිව්වා වගේ මේ මේ ස්ටයා එක නැත්තම් පඩිපෙල. ඊට පස්සේ මෙතන තියෙනවා අර විදියට තව මිෂ් එකක් right. එතකොට මේ විදියට ඔයගොල්ලන්ට 3D objects ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට තියෙන දැනට තියෙන default, මෙන්න මේ එළියේ තියෙන view port එකේ තියෙන default තැන හදපු තැන හදන්න පාවිච්චි කරපු 3D model ටික, textures ටික, ඒ හැමදේම. ඊට පස්සේ තව එකක් තියෙනවා geometry කියලා. ඒ geometry එක ඇතුළේ තව තියෙනවා basics මේ ටික. ඊට අමතරව අපි third person blueprint එකට ගියොත් මේ blueprint එකේ තියෙනවා blueprints කියලා කොටසක්. මේකේ තියෙනවා third person game mode කියලා එකක්. මේක මම double click කරලා බැලුවොත් අපිට මේ විදිහේ කොටසක් තමයි එන්නේ. ඊට පස්සේ blueprint editor එක අපිට ඕන නම් open කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට blueprint එක බලන්න පුළුවන් වෙන්නේ. right. ඊට පස්සේ construction page, ඊට පස්සේ viewport එකක ඒ blueprint mode එක ඇතුළේ තියෙනවා. රයිට්. ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන third person character එක මේක event graph එකට ගියොත් ඔයාලට මේකේ blueprint එකක් බලා ගන්න පුළුවන්. රයිට්. එතකොට ඔයගොල්ලන්ට දේවල් ටික ටික තේරුම් ගන්න බලන්න Unreal Engine එක ඇතුළේ මොකක්ද තියෙන්නේ කියලා. මෙතන පේනවා input එක. එතකොට touch input එක. එතකොට touch input එක ආවට පස්සේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ jump එක කියන එක වෙනවා. ඊට පස්සේ release කරාම මොකද වෙන්නේ? jump එක නවතිනවා. ඉතින් මේ විදිහට ඔන්න ඔය visual scripting කියන එක අමාරුයි කියන කට්ටියට මේ වගේ දේවල් බලලා නිකම්ම තේරුම් ගන්න පුළුවන් right. එතකොට මේ ඔයාලට වෙනවාද input action jump. එතකොට key එකක් තියෙනවා. ඒ key එක දුන්නට පස්සේ ඒක press කරපුවම jump වෙනවා. ඒක jump එක stop වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ උඩ තියෙන වචන විතරයි කියවන්න ඕනේ. ඕගොල්ලන්ට code එක ගොඩක් වෙලාවට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට input axis turn කියලා තියෙනවා. එතකොට add control යෝ input එක. එතකොට control එකට අදාළව කොහොමද ඒ character එකේ movements වෙන්නේ. එතකොට මෙතන තියෙනවා movement input එක. ඊට පස්සේ get control rotation, ඒ කියන්නේ rotation එකක් ගන්නවා කියලා එකක් කරන්නේ right. එතකොට මේ වගේ දේවල් දැන් ඕගොල්ලන්ට තේරුම් නැතත් ඕගොල්ලෝ blueprint වල තියෙන functions ටික දැනගත්තම ඕගොල්ලන්ට ওই ටික නිකම්ම අර විදිහට කතාවක් වගේ කියන්න පුළුවන් වෙනවා. එතකොට move forward කියන axis එක input කරාට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට blueprint function එකක් තියෙනවා. ඊට පස්සේ vectors තියෙනවා. එතකොට vectors කියන එක ඕගොල්ලෝ දන්නවා ඉතින් අනිවාර්යයෙන්ම. මොකද vectors තමයි අපිට mathematically ඉස්කෝලේදී වුණත් ඊට පස්සේ මේ game වලදී වුණත් ප්‍රධානවම පාවිච්චි වෙන්නේ, ගොඩක් ගණිතයේදී පාවිච්චි වෙන මේ vectors කියන දේවල්. ඊට පස්සේ මේ game pad එකේ control එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන character එක ඕගොල්ලන්ට පේන ඇති මේ character එකේ default animation එකක් play වෙනවා right. ඊට පස්සේ මේකේ පොඩි පොඩි actors තියෙනවා right. මේකේ cam එක තියෙනවා. ඔයාලට cam එක පොඩ්ඩක් මෙහෙ වෙනස් කරන්න පුළුවන් ඕන්න. රයිට්. අපි ජොට්ටක් මෙහෙම කැම් එක ඉස්සරහට අරගමු රයිට්. ඉස්සරහට අරගෙන මම කම්පයිල් කරොත්, කම්පයිල් කරලා මම මේ විදිහට බැලුවොත් ඔයාලට පේනවා දැන් කැමරා එක තියෙන්නේ මෙතන රයිට්. ඊට පස්සේ මම ප්ලේ කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මට දැන් third person කැමරා එක පේන්නේ නැහැ. ඒකට හේතුව මොකද මම අතනදී blueprint එක නැත්තම් code එක ඒ build කරලා තියෙන තැනින් මම ඒක change කරපු නිසා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ආපහු පාරක් මේ viewport එකට ගිහිල්ලා හරි මේ විදිහට මේක සිලෙක්ට් කරලා මේක චුට්ටක් මෙහෙම දාලා මෙහෙම චුට්ටක් උඩට අරගෙන රයිට් ඕන්න මෙන්න මේ රොටේෂන් කියන ඔප්ෂන් එක අරගෙන මේ විදිහට පොඩ්ඩක් රොටේට් කරලා රයිට් මේ විදිහට කම්පයිල් එක දෙන්න රයිට් කම්පයිල් එක දීලා ආපහු ප්ලේ කරලා බලන්න දැන් කැමරා එක වෙනස් රයිට්. ඉතින් මේ විදිහට ඔයාලට සිම්පල් විදිහට කැමරා මූවමන්ට් එකක් වුණත් චේන්ජ් කරන්න පුළුවන් මේගොල්ලෝ මේ දීලා තියෙන ටෙම්ප්ලේට් එකේ. ඉතින් ওই වගේ දේවල් මේ බ්ලූප්‍රින්ට්ස් ඇතුළට ගිහිල්ලා මේ ෆෝල්ඩර්ස් ඇතුළට ගිහිල්ලා කරලා බලන්න. රයිට්. ඊට පස්සේ අපි යමු දැන් ඉතින් අර මම පොඩි පොඩි දේවල් ටිකක් වෙන වෙනම ඕගොල්ලන්ට පෙන්නුව මොකද මට හිතෙනවා එතකොට ඕගොල්ලන්ට හොඳයි කියලා. මොකද මේ වගේ දේවල් තියෙනවා, මේවා සිම්පල් මෙහෙම යන්න තියෙන්නේ. ෆෝල්ඩර්ස් ඇතුළේ එක එක ෆයිල් ටයිප්ස් තියෙනවා, ඒව ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ දේවල් වලට බය වෙන්න එපා. මොකද ගොඩක් අය අපිට තියෙන තේරලා තියෙන දේ තමයි ගොඩක් අය හැම දෙම කියලා දෙනගම්ම බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම වෙන්න එපා. මේ වගේ දේවල් ඇතුළට ගිහිල්ලා මේ විදිහට පොඩි පොඩි චේන්ජස් කරලා බලන්න. එතකොට ඕගොල්ලන්ට දේවල් කරන්න පුළුවන්. ඉතින් අර කිව්වත් වගේ අපි කන්ටෙන්ට් බ්‍රවුසර් ගැන තමයි කතා කරන්න ගියේ. උනට අපි ගොඩාක් වටයක් ගියා. හරි, කමක් නැහැ. අපි කන්ටෙන්ට් බ්‍රවුසර් එකට එමු.
ඉතින් අර කිව්වොත් අපිට මේ content browser එකේ ඔන්න ওই විදිහට හැමදේම අපිට include කරගන්න පුළුවන්. එතකොට ඒකේ folder structure එකේ මේ දේවල් අපිට හැමදේම හදාගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කියන්නම් මෙන්න මේ content browser එක ඔයාගේ window එකේ නැති වුණොත් මොකද කරන්නේ? අපි හිතමුකෝ ඔයා අතින් මේ විදිහට බැරි වෙලාවත් මේක close වුණා. එහෙමත් නැත්නම් ඒක ඇත්තටම පටන් ගද්දි තිබ්බේ නැහැ. ඒ වගේ මොන හරි වුණොත් කිසිම දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ මොකක් හරි මේ තියෙන window එකක් මොක්කරි එකක් නැති වුණොත් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ विंडो की ऑप्शन ओणम सॉफ्टवेयर वैली मे फोटोशॉप वेवा 3D Max वेवा ओणम मे विंडो की ऑप्शन विंडो वर्ल्ड गया विंडो ओपन करवा विंडो की पास मिथन याट तीन कंटेंट ब्राउज़र के ऑप्शन कंटेंट ब्राउज़र के तीन कंटेंट ब्राउज़र 1, 2, 3, 4 की इकम कंटेंट ब्राउज़र के कॉपीज हतरा कर मोनीटर्स ओपन करगा पुलवा मंगलंट पे मेक कंटेंट ब्रउसर वन कि मम्म मेतन दून पास आप कंटेंट ब्रउसर एनवा इट पास मैं विंडो की गिहिला कंटेंट ब्रउस वन की टीका तीनवा इट पास मैं कंटेंट ब्रउस टू की दुनो मगदी अलतेम कंटेंट ब्रउस कैडना एक वाट मेतन मे भी दिर्ती आगन पुलवा रईट एम वाट वेन मोटर गिनी पुलवा इतनी वाट मे भी दिए कंटेंट ब्रउसर दिखाती आगे इकक तब वे फोलडर ओपन कर बोलवा वाट कम विधि अटे इवे देवल कंटेंट ब्रउसर की इंकरण बोलवा मे विंडो ओपन करगेन राइट इट पास मैं एक तेरी अति इट पास कंटेंट ब्रउसर की मे विधि तीन वाट अत्र तेरी मुखद तीन गेलिए मई कंप्यूटर की तपिट नेविगेट कर कंटेंट ब्राउज़र के अतर होना फोलडर्स तीन को फोलडर्स तीन अदेवल वाट पेन इतकोट एक अत्र पेन कंटेंट ब्राउज़र की गूगल मीनिंग एन हरियट तेरम उलवट यागोल्लू मेन मे मेतन तीन सोर्स पैनल की हाइड शो करना बटन क्लिक करना ओने मेक कराम वाला तेरना आ मेन मेक मेतन तीन देगी एक मुकद मे हेम प्रोजेक्ट अनरियल इंजिन मुखर प्रोजेक्ट गता हेम प्रोजेक्ट तीन कंटेंट की लोक फोलडर रईट इत फोलडर अतले तीनवा मेन मेवी अटे जियोमेट्री मेनिक्विन थर्ड पर्सन बीपी गल फोलडर्स इतक मेन मे कंटेंट फोलडे कदम अब यान पुलवा एलियम तीन फोलडर इतक मे फोलडे क्लीक रातमें मेवी अट मेतन मेन मे तीन फोलडर सतर बलागन पुलवा इट पास मेक अत मुना बलागन पुलवा मेक क्लीक कर लेमता मेन मेतनी मेन मे एरो क्लीक कर पुलवा एरो क्लीक कर मुकदमे मेसेज के फोलडर का तीन इतना मेतन पेन अतम की ओम फोलडर स्ट्रक्चर फाइल्स पेन मेन मे क्या अतल विरा इट पास मेन को इनकी तोड़ पेन क्यार्ट तीन इट पास मेक मेहम तीन मेक मेहम तीन इतक मेहम 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 याटटे 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 पेन मेक याटते तीन का मेकट चुट दगुन पेतर मेक नम तीन फोलडर के ईकन मेक नव तीन मेन को इनकी याटते मेक तीन सा मेतन तीन इक मेन को इन याटते अनीमेन की फोलडर का तेम तीन फोलडर का क्यार्ट की मे दिन तीन अब मेटीरियल की क्यार्ट की अतले तीन का मेम प्रोडक्ट सैड तीन मेटीरियल की अतले फोलडर का मेक तवाद प्रोडक्ट सैड तीन मेन मेवी मे पड़पेलाकल बलागन बुलवा मे अपना सामान्य हायर आकी कील रईट हायर आकी का मेन मे हायर आकी व्यू ना फोलडर स्ट्रक्चर बलागन बुलवा मेन मे कंट्रो कंटेंट नत्तम सोर्स पैनल लेके अतुले दिए ना मैंने मैं कंटेंट फोल्डर्स वाले अतुले राइट इतिंग ओगोल्लो बेलुत मैं का माउटा बुलवा मैं इधर राइट क्लिक कर ला शो इन एक्सप्लोरर के लिए देन शो इन एक्सप्लोरर के लिए दूना मैं तीन वो आगे अनरियल इंजिन ने के प्रोजेक्ट फाइल लेके है दूना देना इतो कड़े देंगे ओगोल्लो उन्ड पेन है ओगोल्लो अनरियल इंजिन ने के प्रोजेक्ट फाइल लेके है दूना ओगोल्लो आर मुलिम दिन मैंने मगे प्रोजेक्ट फाइल मेन मे अहवल तम सेवनी पात अने पात के तीन अनरियल इंजिन प्रोजेक्ट के इट पास प्रोजेक्ट के अतले वागे अभी हदबू प्रोजेक्ट गोक तव फोलडे तीन इतक मेन मे फोलडे सिलेक्ट करा मे भी कॉन्फिग कंटेंट इंटरमीडिएट सेव डिराइव्ड डेटा कैश सह मास्टर क्लास के लिए मे भी अनरियल इंजिन के ईएक्सी
තියෙනවා. එතකොට මේකෙන් තමයි අපි execute කරාම මෙන්න මේ ඇතුලේ තියෙන folders වල තියෙන දේවල් තමයි ඇත්තටම කිව්වොත් ඔයාගේ project එකට අදාළව load වෙන්නේ. එතකොට මෙන්න මේකේ අර content browser එකට අදාළ ඔක්කොම files ටික තියෙන folder එකක් තියෙනවා content කියලා. මේ folder එකම තමයි අපි චුට්ටක් මේ විදිහට minimize කරොත් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ content කියන folder එකම තමයි. නැත්තම් මේ මේ විදිහට අපි පොඩ්ඩක් බලුවොත් right कलेक्शंस डेवलपर्स फोल्डर्स देखा अमतर जियोमेट्री मेनकोइन थर्ड पर्सन बीपी के मेके मे विद्यट तीयन रईट इतना मे दिख अमत मुखद मे दिख विनम डेवलपमेंट अवश्यम मेक डिफॉल्ट इट पास जियोमेट्री के मेशर्स के फोल्डर तीन मेके बलो मेशर्स के फोल्डर तीन मेनकोइन मे विद्यट फोलडर्स तीना इट मेटीरियल के लिए मेम तीन इतना आप एक गिहल मे विद्र बेलव रईट अभी मे विद्र गिहल मेन को इनकी गुत मे की फोलडर्स दीना एनिमेशन के लिए फोलडर तीन इतना एनिमेशन स्टीक तीना रईट ए फाइव स्टीक मेतन पुलवा इट पास मेक मेटीरियल के लिए मे विद्र मेटीरियल के लिए तीना वो विद्यट तीयना ඉතින් ඕගොල්ලන්ට බලන්න දකින්න තව දෙයක් තමයි මේක ඇතුලේ මේගොල්ලෝ කොහමද ඕගොල්ලන්ගේ ඕනම ෆයිල් එකක් දාලා තියෙන්නේ කියලා. එතකොට මේගොල්ලන්ගේ තියෙනවා U asset කියලා තමයි ෆයිල් ෆෝමැට් එක තියෙන්නේ. ඒක U asset කියලා කියන්නේ Unreal asset කියන එක. එතකොට Unreal asset කියන එක රීඩ් කරන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා ෆොටෝ එකක් නම් JPG කියලා ෆයිල් ෆෝමැට් එකක් තියෙනවා. ෆයිල් එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ දන්නවා 3D mesh වල දිනා .fbx කියලා ෆයිල් එක්ස්ටෙන්ෂන් එකක්. ඒ වගේ මේ Unreal Engine එක ඇතුළට අපි දාන ඕනම ෆයිල් එක. අපි දාන ඕනම ෆයිල් එකක් ඒකේ hard drive එකේදී ලියවෙන්නේ hard drive එකේදී save වෙන්නේ .ua asset කියලා. ua asset නෙමෙයි u asset කියලා. ඒ කියන්නේ Unreal asset කියන ෆයිල් ෆෝමැට් එක තමයි මේගොල්ලෝ ඔටෝමැටිකලිම ඒ කියන්නේ අපි Unreal Engine එක ඇතුළට ගේන ඕනම අර්කියෝග් ඉමේජ් එකක් සවුන්ඩ් ඉෆෙක්ට්ස් එකක් ඕනම එකක් කන්ටෙන්ට් බ්‍රවුසර් එකට දැම්ම ගමන් එයා ඒක මේ ලෝකල් ඩ්‍රයිව් එකේ කන්වර්ට් කරගන්නවා U asset කියන ෆයිල් ෆෝල්ඩර් එකට ෆයිල් ෆෝමැට් එකට ඊට පස්සේ ඒක Unreal Engine එක ඇතුලේ තමයි ඒ විදිහටම බලන්න පුළුවන් වෙන්නේ දැන් මේක ඉමේජ් ෆයිල් එකක් වුණත් ඕගොල්ලන්ට මේ එළියෙන් මේක ඇවිල්ලා බලන්න බෑ දැන් උදාහරණයක් විදිහට ජියෝමෙට්‍රි කියන එක නෙමෙයි මැනිකන් කියන එකට ගිහිල්ලා කැරක්ටර් කියන එකට ගිහිල්ලා ටෙක්ස්චර්ස් කියන එකට ගත්තොත් අපි ඇත්තටම ටෙක්ස්චර්ස් ටික ඉම්පෝට් කරන්නේ PNG JPG හෝ TAGA කියන ෆයිල් ෆෝමැට් එකේ දින අපිට ප්‍රිවියු කරන්න පුළුවන් ෆයිල් ෆෝමැට් එකක් වුණත් මෙතනදී ඒක ඉමේජ් ෆයිල් එකක් විදිහට නෙමෙයි තියෙන්නේ U asset ෆයිල් එකක් විදිහට තියෙන්නේ නැත්නම් Unreal asset ෆයිල් එකක් විදිහට තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ අපි හිතුවොත් මෙතනින් රයිට් අපි හිතමුකෝ ඔව් අපි තුම් මේ විදියට ගිහිල්ලා මෙෂ් එකට ගිහිල්ලා ටෙක්ස්චර්ස් වලට ගිහිල්ලා රයිට් මේ ටෙක්ස්චර්ස් වලට ගිහිල්ලා ඊළඟට මම මෙතන මේ UE4 logo n කියන එක ඒ කියන්නේ මෙන්න මේ ෆයිල් එක මම මෙතනින් ඩිලීට් කරනවා මේක ඩිලීට් කරාට පස්සේ මේගොල්ලෝ කියනවා ඒක ඩිලීට් කරන්න බෑ මොකද Unreal Engine එක ඇතුලේ ඒක ඕපන් වෙලා තියෙන්නේ කියලා හැබැයි ඔයා Unreal Engine එක ක්ලෝස් කරලා තියෙන වෙලාවක මේක ඩිලීට් කරොත් ඔයාට ඩිලීට් කරන්න පුළුවන් සහ ඊළඟ සැරේ Unreal Engine එක ඕපන් කරනකොට ඒ ෆයිල් එක මෙන්න මේ content browser එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඊට පස්සේ අපි content browser එකෙන් මේ විදිහට ෆයිල් එකක් සිලෙක්ට් කරලා මේ විදිහට ඩිලීට් කරොත් ඔයගොල්ලෝගෙන් අහනවා මේක ඩිලීට් කරන්නද කියලා ඔයාට force delete දීලා ඒක ඩිලීට් කරන්න පුළුවන් ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ඇසෙට් එකට මේක බලපානවා කියලා. ඒ කියන්නේ තව මැටීරියල් ෆයිල් එකක මේක පාවිච්චි කරලා තියෙනවා. එහෙම කියලා මේගොල්ලෝ කියනවා. කමක් නැහැ. අපි දැනට force delete දාලා delete කරලා බලමු. right මේ විදිහට delete කරාට පස්සේ ඔයාලට පේනවා ඒ ෆයිල් එක දැන් නැති වුණා. දැන් අපි මෙතන ගිහිල්ලා බලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති ඒ ෆයිල් එක මෙතනත් නැහැ. මෙතන තියෙන ටෙක්ස්චර්ස් පහයි මෙතන තියෙන ටෙක්ස්චර්ස් පහයි අර අයින් කරපු එක අයින් වුණා. මං ආපහු undo කරොත් right अंडू करो बलम अंडू करट बेह फाइल डिलीट कराट पास रईट इतनी उन्न विदिट ओगोल मुकद फाइल डिलीट करलीट कराट पास आप गाने बेरवेनो मे कंटेंट ब्राउज़र के अतली रईट इतनी
ඔන්න ඔය විදිහට තමයි දේවල් තියෙන්නේ. ඉතින් ආ මැටීරියල් එකට පොඩි normal map එකේ හානියක් වුණා කියලා මම ලොකුවට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම ඒක අපව ගන්න යන්නේ නැහැ. මට ඕනම් පුළුවන් මේක save නොකර ෆයිල් එක save නොකර මේ project එක close කරලා අපව open කරොත් ඒක ගන්න. right. ඉතින් කොහොම වුණත් ඔන්න ඔය විදිහට තමයි Unreal Engine එකේ content browser එක hard drive එකේ ඕගොල්ලන්ගේ hard disk එකේ තියෙන අර my computer එකේ තියෙන folder එකත් එක්ක connect වෙලා තියෙන්නේ. right. එහෙමයි කියලා ඕගොල්ලන්ට ඒකට ෆයිල්ස් ඒ කියන්නේ එතනට image file එකක් දැම්ම කියලා content browser එකට add වෙන්නේ නැහැ. මොකද content browser එකට දාලා Unreal asset file එකක් විදිහට convert කරාට පස්සේ තමයි එතන hard disk එකට add වෙන්න ඕනේ හරි විදිහට. right. එතකොට අපි බලමු කොහොමද folder එකක් අලුතෙන් හදාගන්නේ කියන එක ගැන. folder එකක් අලුතෙන් හදන්න කලින් අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. ඕගලන්ට මම පෙන්නන්න මේකක path එකක් කොහොමද බලාගන්නේ කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ඔයා content එක ඇතුලේ ඉන්නේ. content එක ඇතුලේ ඉන්න mannequin කියන folder එක ඇතුලේ තමයි ඔයා දැන් යන්නේ. ඊට පස්සේ mannequin folder එක ඇතුලේ ඉන්න characters කියන folder එකට තමයි ඔයා යන්නේ. ඒක ඇතුලේ ඉන්න material කියන folder එකට තමයි ඔයා යන්නේ. material කියන folder එකෙත් material layers කියන folder එක ඇතුලට ඔයා යනවා. ඔයාට ওই විදියට යන්න නැතුව මෙන්න මේ විදියට ගිහිල්ලා material කියන්න පුළුවන්. material layers කියලා ඔයාට මෙතනින් file folders කියන්නේ ඒ ෆෝල්ඩර්ස් ඇතුළේ මෙතනින් ඇක්සස් කරන්නත් පුළුවන්. මේ source panel එක ඇතුළෙන් ඇක්සස් කරන්නත් පුළුවන්. ෆයිල්ස් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මේ තැන. right. එතකොට දැන් අපි දන්නවා මම content එකේ mannequin එකේ characters එකේ material එකේ material layers වලට ආවා. right. මම දැන් මේක close කරනවා. දැන් මට ඕනේ ආපහු අර විදියට පිටිපස්සට යන්න. එතකොට මොකද කරන්නේ? මම එකින් එක පිටිපස්සට යන්න ඕනේද? නැහැ. මට පුළුවන් මෙන්න මේ විදියට මගේ පාත් එක බලා ගන්න ආපු විදිය. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති කන්ටෙන්ට් එකේ මැනිකුයින් එකේ කැරක්ටර් එකේ මැටීරියල් එකේ සහ මැටීරියල් ලේයර්ස් කියන ෆෝල්ඩර් එකේ තමයි මම දැන් ඉන්නේ. එතකොට මට ආපහු පාරක් මැටීරියල් කියන ෆෝල්ඩර් එකට යන්න ඕන නම් මට පුළුවන් මෙන්න මේක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මම ඊට පිටිපස්සට යනවා. ඊට පස්සේ මම ආපහු පාරක් මේක ක්ලික් කරොත් ඕගොල්ලන්ට පුළුවන් මට ඉස්සරහට යන්න පුළුවන් ෆෝල්ඩර්ස් මොනවද කියලා බලා ගන්න. right. ඊට පස්සේ මම ඒක දැම්මොත් ආපහු යනවා. දැන් අපි හිතමුකෝ මම කැරක්ටර් කියන එකට ගියා කියලා. එතකොට මම ෆෝල්ඩර්ස් දෙකක් පිටිපස්සට ස්කිප් කරා ටග් ගාලා. ඊට පස්සේ මම මෙතනදී බලනවා මට යන්න පුළුවන් ඊළඟ එක මොකද්ද කියලා. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතනිනුත් ඒක පෙන්වනවා. එතකොට මට පුළුවන් මේ ටෙක්ස්චර්ස් කියන එකට ගියොත් ඒ ෆෝල්ඩර් එකට යන්න. ඒ විදිහට මට පුළුවන් කන්ටෙන්ට් කියන එකටම ආපහු පාරක් පිටිපස්සට යන්න. මට ඕන නම් මේ සෝස් කන්ට්‍රෝල් කියන එක හදලා මේ විදිහට අරගෙන ඔයාට ඕන නම් පුළුවන් මේකේ ඉඩ ප්‍රමාණය මෙන්න මේ විදිහට මවුස් එකේ කර්සර් එකකින් එකපාරක් මේ විදිහට ක්ලික් කරලා මේ විදිහට ඩ්‍රැග් කරලා ඉඩ ප්‍රමාණය ඕනනම් අඩු කරන්න මේ සෝස් පැනල් එකට තියෙන ඔයාලට මේ ඉතුරු ෆයිල්ස් බලන ප්‍රමාණයට ඊට වඩා සයිස් එකක් ඕනනම් අපි හිතමු ඔයාලට ඕනනම් මේ තියෙන ප්‍රමාණයත් දැන් මදි කියලා හිතුනොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ මාජින් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට කන්ටෙන්ට් බ්‍රවුසර් එක උඩට ගන්න ඒකට වැඩි ඉඩ ප්‍රමාණයක් හම්බෙන විදිහට. right. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ෆයිල්ස් එහෙම මොනවා හරි ඉම්පෝර්ට් කරාට පස්සේ මෙතන සේව් ඕල් කියලා ඔප්ෂන් එක දෙන්න. එතකොට යා ඉම්පෝර්ට් කරගත්ත ෆයිල්ස් ටික සේව් කරගන්නවා. ආ රයිට් ඔන්න ෆයිල්ස් ටික ඉම්පෝර්ට් කරගත්තා කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති ඇඩ් ඉම්පෝර්ට් කියලා මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන මේ ඇඩ් ඉම්පෝර්ට් කියන ඔප්ෂන් එක දුන්නම ඕගොල්ලන්ට පෙන්නනවා මේ කන්ටෙන්ට් බ්‍රවුසර් එක ඇතුලේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් මොනවද, ඇඩ් කරන්න පුළුවන් දේවල් මොනවද, අලුතෙන් හදන්න පුළුවන් ෆයිල් වර්ග මොනවද කියන එක ගැන. රයිට්. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට බේසික් ඇසෙට් එකක් කියලා බ්ලූ ප්‍රින්ට් ක්ලාස් එකක් හදන්න පුළුවන්, ලෙවල් එකක් හදන්න පුළුවන්, මැටීරියල් එකක් හදන්න පුළුවන්, පාටිකල් සිස්ටම් එක, ඊට අමතරව ඇනිමේෂන් වල ඕගොල්ලන්ට හදන්න පුළුවන් දේවල් තියෙනවා, AI එකක් හදන්න පුළුවන් දේවල් තියෙනවා. රයිට්. ඊට පස්සේ ඉෆෙක්ට්ස් වල මොනවා හරි හදන්න පුළුවන් දේවල් තියෙනවා, නයංගරා ඉෆෙක්ට්ස් තියෙනවා, ඊට පස්සේ ෆොලියේජ් කියලා ඒ දේවල් තියෙනවා, මීඩියා කියලා මීඩියා දේවල් තියෙනවා, ෆිසික්ස් සිස්ටම් කියලා ෆිසික්ස් සිස්ටම් තියෙනවා, යූස් ඉන්ටර්ෆේස් කියලා ඒ වගේ දේවල් තියෙනවා. මේ විදිහට ඔයාලට ගොඩ එක එක ඇසෙට්ස් හදන්න පුළුවන් මේ Unreal Engine එකෙන් දීලා තියෙන ඇසෙට් ටයිප්ස් වලින්. ඊට අමතරව ඔයාලට පුළුවන් import to game කියන එක මෙතනින් දීලා ඔයාගේ desktop එකේ නැත්නම් ඔයාගේ my computer එකේ හරි තියෙන ෆයිල් එකක් මේ ෆෝල්ඩර් එකට import කරන්න මෙතනින්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් අලුතෙන් ෆෝල්ඩර් එකක් හදන්න උනත් මෙතනින්. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන තියෙනවා add feature content pack කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් market place එකේ තියෙන මොකක් හරි package එකක් මෙතනින් මෙන්න මේක හරහා import කරන්න ඔයාගේ content browser එකට. ඉතින් ඔయిత අමතරව ඔයාට කරන්න පුළුවන් මෙන්න මේ area එක අරගෙන right click කරලා ওই විදිහටම ඔයාට බලා ගන්න පුළුවන් මේ window එක. ඊට පස්සේ මේක click කරලා බැලුවම ඔයාට පේනවා ඇති
මොකක්ද අඩු. ඔයාට පේනවා new folder තියෙනවා, import game එක තියෙනවා. හැබැයි මෙතනදි වගේ add feature or content pack කියන එක මෙතන ඕගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේ ඕගොල්ලෝ මෙතන open කරගෙන ඉන්න folder එක ඇතුළට තමයි ඕගොල්ලොන්ට මේ දේවල් ටික add කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ content කියන එකට තමයි add කරන්න ඕනේ. මෙන්න මේ විදිහට market place එක මොකරි ගන්නවා නම් ඒ නිසා තමයි මේක මෙතනට වෙනමම add කරලා තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් මේ විදිහට folders ටික තියෙනකොට මේක right click කරොත් මොකද වෙන්නේ? ඕගොල්ලන්ට folder එක edit කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මෙතන හම්බෙන්නේ. උදාහරණයක් විදිහට මෙතන rename කරන්න පුළුවන්, folder එකට color එකක් set කරන්න පුළුවන්, ওই වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. right? ඉතින් මම දැන් කරන්න යන්නේ අලුතෙන් folder එකක් හදලා මම 3D object එක Unreal එක ඇතුළට ගේන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඉතින් content කියන folder එක ඇතුළට ගියාම මේ විදිහට folders හතරක් තියෙනවා. මම right click කරලා new folder කියන එක දීලා අලුතෙන් folder එකක් හදනවා. ඉතින් හරිම simple පොඩි වැඩක් තියෙන්නේ, ලේසි වැඩ. ඊට පස්සේ මම මේකට දානවා tutorial 1 කියලා. මම මේ විදිහට දාලා enter කරනවා. enter කරලා මට මේ folder එකට පොඩ්ඩක් highlight කරන්න ඕන නිසා මම මේක right click කරලා set color කියලා option එකක් දීලා මේකේ color එකක් මම දෙනවා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් මොකරි color එකක් මේ විදිහට දෙන්න. red color එකක් මේ විදිහට දීලා ඕකේ කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට පේනවා. ඉතින් මෙතන source panel එකෙත් මේ විදිහට color එකක් වැටෙනවා. මෙතනත් color එක වැටලා තියෙනවා. දැන් මට පුළුවන් මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගිහිල්ලා මම right click කරලා තවත් folder එකක් හදනවා. මම මේකට දානවා TV කියලා. right? TV කියලා මම දානවා. මොකද මම TV එකක 3D model එකක් තමයි import කරන්න යන්නේ. එතකොට මේ 3D model එකම මම Marmoset tool bag එක ඇතුළටත් import කරන විදිය අපේ tool bag tutorial එකේදී කතා කරා. ඉතින් ඕගොල්ලොත් Unreal engine පාවිච්චි කරාට කමක් නැහැ. ඕගොල්ලෝ 3D artist කෙනෙක් නම් අනිවාර්යයෙන්ම tool bag එකත් try out කරලා බලන්න. මොකද Unreal engine එකට එන්න කලින් ඕගොල්ලන්ට පුළුවන් tool bag එක ඇතුලේ 3D models preview කරලා බලන්න. right? ඊට පස්සේ මම TV කියන එකක් හැදුවා. TV කියන එක හැදුවමත් මෙතන ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙතන පොඩි අර ඊතලයක් වගේ එන එක ආවා. මම TV කියන folder එක delete කරොත් මේ විදිහට delete button එක ඔබල keyboard එකේ, ඊට පස්සේ මේ විදිහට delete කියලා දුන්නොත් මෙතන මේ arrow key එක නැති වෙනවා. මොකද ඒක යටතේ තව folder නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ මම මොකද කරන්නේ, ආපහු පාරක් new folder කියලා දීලා මම TV කියලා මේ විදිහට rename කරලා ඒක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ මම හදනවා තවත් new folder එකක්. ඒක හැම වෙලේම මම දාගන්නවා mesh කියලා එකක්. ඒ mesh එකට අමතරව මම තව එකක් දාගන්නවා material කියලා එකක්. ඊට පස්සේ ඊළඟට තව folder එකක් හදලා මම දාගන්නවා textures කියලා එකක්. එතකොට ඔයගොල්ලොන්ට මතක නම් මේ mannequin කියන එක ඇතුලේ toy විදියටම මේ character කියන එක ඇතුලේ ගියාම materials mesh textures මේ විදියට කියලා මේ structure එකක් තිබ්බා. එතකොට මේ structure එකටම තමයි මම මේ විදියට හදාගත්තේ. ඉතින් මම මේ විදියට TV එක කියන එකට ගියාපුවම මෙන්න මේ විදියට තියෙනවා. දැන් මම කරන්න යන්නේ මගේ මේ mesh කියන folder එක ඇතුළට මගේ අර TV එකේ FBX ෆයිල් එක import කරන්න. එතකොට මට පුළුවන් මේක කරන්න මේ විදියට මේ ෆයිල් එක ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ මට පුළුවන් මේක මේ විදියට minimize කරලා මෙන්න මේ ෆයිල් එක මේ විදියට drag and drop කරලා මෙතනට දාන්න. එතකොට මේ විදියට දැම්මට පස්සේ ඔයගලන්ට FBX import option කියලා මේ විදියට option එකක් එනවා. එතකොට මගේ TV model එකට රිග් එකක් නැත්තම් බෝන්ස් මුකුත් එහෙම දාලා රිග් කරලා නැහැ. ඒ නිසා මම skeletal mesh කියන එක දාන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට transform මොන හරි ඒ දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒ දේවල් මුකුත් මම වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා create new materials කියලා. ඊට පස්සේ මම මෙතන do not create material කියලා දෙනවා. ඒ කියන්නේ import කරනකොට material එකක් මුකුත් create කරන්න එපා කියලා තමයි මම කියන්නේ. හැබැයි මම right මම දැනට create new material කියලා දෙන්නම්. creative material කියලා මේ විදිහට දීලා මම මෙතන import එහෙමත් නැත්නම් import all කියන එක දෙනවා. ඉතින් කෝකටත් කියලා import all කියන එක දෙන්න. import all කියන එක දුන්නට පස්සේ මෙයා කියනවා smoothing group option එකක් මේකේ නැහැ, මේකේ ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙයාමයි කියලා. ඒක warning එකක් විදිහට කියනවා. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මේක පොඩි warning එකක් විතරයි. අපි බලමු model එක වැඩද කියලා. right. එතකොට මේ විදිහට ගත්තම ඔයාලට පේනවා ඉතින් model එක මේ විදිහට හම්බෙලා තියෙනවා අපිට. ඒක ඊට පස්සේ මෙතනින් තියෙනවා පොඩි star mark එකක්. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේකෙත් පොඩි star mark එකක් තියෙනවා, මේකෙත් පොඩි star mark එකක් තියෙනවා. මේක යන්න නම් ඔයා මොකද කරන්න ඕනේ, මෙන්න මේ save all කියන
ऑप्शन එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා හරි ඔයා මෙන්න මේ දැන් ඔයා මොකද කරන්නේ මෙන්න මේ chess logo normal map කියන එක ඔගොල්ලන් මතක ඇති අපි එකක් delete කරා. එතකොට මේක මේ විදිහට මේව වුණා. ඊට පස්සේ example map එකක් මේ විදිහට තිබ්බා TV කියලා එකක් හදුවා. ඒකට file එකක් open කරා. මෙන්න මෙහෙම දෙයක් වුණා. මෙහෙම මෙහෙම කියලා කියනවා. එතකොට එයා අහනවා මොන ටිකද save කරන්න ඕනේ කියලා. මට save කරන්න ඕනේ මගේ TV කියලා folders ටික හදපු එකයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට upload කරපු එකයි. එතකොට මම අනිත් දෙක තියලා right අනිත් දේවල් example වෙනස් කරපුවාම මම තියලා ඊට පස්සේ මම මේක save කරනවා. මේක save කරාට පස්සේ මේ දෙකේ තියෙන තර ලකුණු දෙක අයින් වෙනවා. ඊට පස්සේ මට මේ object එක select කරලා මෙන්න මේ විදිහට import කරලා බලන්න පුළුවන්. right ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ඇතුලේ තියෙනවා TV කියලා material එකක් හැදිලා. right ඒ අර මම create material දුන්න නිසා. ඒක මම create material එක දුන්නේ නැත්තම් මට material එක හැදෙන්නේ නැහැ. ඉතින් මම දැන් කරන්න යන්නේ මෙන්න මේ material කියන එක මගේ මේ material කියන එක ඇතුලට දානවා. ඔයාලට ඕන මෙන්න මේ විදිහට අරගෙන මෙතනට මේ විදිහට move කරන්න පුළුවන්. එතකොට move here කරන්නත් පුළුවන්, copy එකක් දාගන්නත් පුළුවන්, advance copy එකක් දාගන්නත් පුළුවන්. මම දැනට move here දීලා මේ material එක material කියන folder එක ඇතුලට දාගන්නවා. ඊට පස්සේ එකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට බලනවා. ඊට පස්සේ mesh එකට යනවා. ඊට පස්සේ මම මේක rename කරගන්නවා. rename කරගද්දී සාමාන්‍යයෙන් අපි static mesh වලට දෙන නම තමයි කෙටි නාමය තමයි SM කියන එක. static mesh කියන අර්ථයෙන්. ඊට පස්සේ අපි skeletal mesh කියන එකට දෙන කෙටි නාමය තමයි SK කියන එක. skeletal කියන අර්ථය දෙන. එතකොට මොකක් හරි 3D object එකක් import කරාම ඒක rename කරද්දී මුලින්ම SM කියලා දාගන්න. right මුලින්ම SM කියලා දාලා ඊට පස්සේ underscore එකක් දානවා. මේක හොඳ මේක naming convention එකක් කියලා අපි කියනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ rename කරද්දී මේ විදිහට ඕගොල්ලන්ගේ objects rename කරන්න පුරුදු වෙන්න import කරද්දිම එතකොට ඕගොල්ලන්ට හරි ලේසි ඕගොල්ලන්ගේ project එක manage කරන්න. මොකද ඕගොල්ලන්ගේ project එක ඇතුලේ files පස්සේ folders පස්සේ හොයාගන්න බැරි වුණොත් ඕගොල්ලන්ටම තමයි එපා වෙන්නේ. right ඒ නිසා ඔන්න SM කියලා දීලා ඊට පස්සේ මම TV කියලා දෙනවා. එතකොට මගේ skeletal mesh එකක් වෙන TV කියන එක තමයි මම මේ අරගෙන තියෙන්නේ. දැන් ඒක ඔන්න තියෙනවා. ඊට පස්සේ material කියන එකට යනවා. මම මේකත් මේ විදිහට rename කරනවා. එහෙමත් නැත්නම් මට පුළුවන් shortcut key එක keyboard එකේ F2 එක ඔබන්න. මම මේ විදිහට F2 එක ඔබලා මේක material එකක්නේ. ඒ නිසාම මේ විදිහට දානවා prefix එක. අපි මේ විදිහට නමකට ඉස්සරහින් දාන මොකක් හරි ඒක අඳුන ගන්න මොකක් හරි දාන මේ නම් කෑල්ලට නැත්නම් අකුරු කෑල්ලට අපි කියනවා prefix එක කියලා. අපේ නම දාලා ඉවරලා ඊට පස්සේ මොකක් හරි එකනවා නම් අපි ඒකට කියනවා suffix කියලා. ඊට පස්සේ අපි prefix එක දානවා m underscore කියලා. ඊට පස්සේ tv කියලා දානවා. right එතකොට අපේ මේකේ prefix එක මොකද්ද? static mesh කියන එක. ඊට පස්සේ මේ material එකේ suffix එක මොකද්ද? material එකක් නිසා m කියන එක. ඊට පස්සේ අපි දැන් textures ටික import කරන්න යන්නේ. textures ටික import කරද්දී ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා right මෙන්න මේ විදිහට folder එක open කරලා මේ textures ටික select කරලා මේ විදිහට drag and drop කරලා මෙතනට දාන්න. right ඉතින් ඕගොල්ලන්ට එළියේදී rename කරන්නත් පුළුවන්. ඇතුළේදීම rename කරන්න ඕනේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ දැන් importing කියලා මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ textures ටික import වෙනවා. ඉතින් ওই විදිහට import වෙනකොට ටිකක් වෙලා යනවා. ඒකට හේතුව මේ ඔක්කොම 4K textures තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ විදිහට ආයෙත් star marks ටිකක් හම්බෙනවා. ඊට කලින් මම මේක rename කරලා ඉන්නවා. එතකොට මේව textures නිසා මේකේ suffix එක දාන්නේ t කියන එක. right මේකේ suffix එක දාන්නේ t කියන එක. එතකොට f2 කියන එක මම දාලා right f2 කියන එක මම rename කරන්න අරගෙන ඊට පස්සේ මම මේකට දානවා suffix එක t කියලා. tv කියන එක තියෙනවා. ඊට පස්සේ prefix sorry suffix එක නෙමෙයි prefix එක. right මේ දිනේ prefix එක. ඊට පස්සේ suffix එක විදිහට මම දානවා tv එකේ මම import කරපු map එකේ මොකද්ද map type එක. හරි එතකොට අපේ PBR කියන සිස්ටම් ගැන ඕගොල්ලෝ ටියුටෝරියල් ටික බලනවා. ඕගොල්ලන්ට තේරෙයි අපි 3D model එකක් ගත්තා. මේ 3D model එකට මේ වගේ textures පහක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ ප්‍රධාන පහ ගත්තොත් මේ පහ තමයි color, metallic, normal, occlusion, roughness කියලා තියෙන්නේ. එතකොට මේකත් color එකටත් වඩා මේකට අපි කියන්නේ base color කියලා. එතකොට මම මෙන්න මේ විදිහට rename කරගන්නවා prefix එක සහ suffix එක දාලා.
ඊට පස්සේ මේකටත් මම prefix එක දානවා text එක කියන්නේ underscore දීලා ඊට පස්සේ metallic කියලා තියනවා ඒක හරි ඊට පස්සේ මම මේක මේ විදිහට අරගෙන මෙතන මේ normal එකට පස්සේ g+ කියන එක අයින් කරලා ඊට පස්සේ මම text කියන එකට t දාලා මේ විදිහට ආයෙත් rename කරගන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ හැම ෆයිල් එකම import කරද්දි පොඩ්ඩක් වෙලා යනවා තමයි පොඩ්ඩක් වාතය වගේ තමයි හැබැයි ලස්සනට හිමීට හදිසියක් නැතුව රීනේම් කරගෙන යන්න මොකද පස්සේ නිකම් මොක්කර නමක් දාලා import කරලා පස්සේ හොයන්න ගියාම project එක ඇතුලේ මොනවද මේ තියෙන්නේ කියලා ඒක ඊට වඩා වාත වෙනවා ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම රීනේම් කරගෙන යනකොට ඔටෝමැටිකලි මේ ෆයිල්ස් ටික ඔටෝමැටිකලි සේව් වෙලා අර ස්ටාර් මාක් එක නැති වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට දැන් ට්‍යුටෝරියල් කියන ෆෝල්ඩර් එක ඇතුලේ TV කියන එක ඇතුලේ material සහ mesh සහ textures කියන දේවල් මේ විදිහට වෙන වෙනම තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට මේවා මේ විදිහට double click කරලා බලන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවා ඊට පස්සේ තව දේවල් අපිට ඒ කියන්නේ තව එක එක blueprint වර්ග sound effects වර්ග ඒ වගේ දේවල් තව මේ content browser එක ඇතුලේ ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් ඊට අමතරව මෙතන තියෙනවා filters කියලා option එකක් මේ filters වලින් ඔයගොල්ලන්ට පුළුවන් මේ content browser එක ඇතුලේ තියෙන මේ blueprint classes මේ levels materials textures මේ තියෙන දේවල් වෙන වෙනම filter කරගන්න උනන right ඒවා වෙන වෙනම filter කරගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන් filter කියන එක මේ විදිහට try out කරන්න පුළුවන් ඊට පස්සේ මේක ඔයගොල්ලන්ට search කරලා බලන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට sm කියලා search කරොත් ඔයාලට පේනවා ඇති මම අර rename කරපු නිසා මට sm කියන නමින් තියෙන ඔක්කොම ටික හම් වෙනවා right ඊට පස්සේ මම t කියන එක මේක දැම්මොත් ඔයගොල්ලන්ට පේනවා ඇති t කියන එකෙන් තියෙනවා තියෙනවා. එතකොට මම t underscore කියලා දැම්මොත් ඔයගොල්ලන්ට පේනවා ඇති t underscore තියෙන textures ටික විතරක් මට වෙනම ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මෙතන ගිහිල්ලා text කියන එක දුන්නොත් එයා ඔටෝමැටිකලි ඒත් අර textures ටික filter කරනවා. right? I think ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට filter කරන්න පුළුවන්, search කරන්න පුළුවන්, ඊට පස්සේ මෙතන save කරන්න පුළුවන්, මේ develop කරන්න පුළුවන්. right? එතකොට දැන් මම filter එක මේ විදිහට අයින් කරලා ඊට පස්සේ මම view options වලට ගියොත් view options වල තියෙනවා මේක list එකක් විදිහට බලන්න පුළුවන් ඊට පස්සේ column එකක් විදිහට බලන්න පුළුවන් right ඊට පස්සේ folders show folder කියන එක මට අයින් කරන්න පුළුවන් එතකොට folder එකක් විදිහට පේන්නේ නැහැ right එතකොට මේ විදිහට ඕගොල්ලන්ට තව කැමති විදිහට මේක හදා ගන්න පුළුවන් ඊට පස්සේ thumbnails වල size එක වෙනස් කරන්න පුළුවන් මම එතකොට මෙතන tiles කියලා දෙන්නම් ඊට පස්සේ thumbnail එකේ size එක වැඩි කරනවා කියලා කියන්නේ මේ විදිහට අපි වැඩි කරනවා මේ පෙන්නන icon එකේ size එක ඊට පස්සේ thumbnail edit mode එකක් තියෙනවා එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒක edit කරන්න ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට තව ඔප්ෂන්ස් ටිකුත් මෙතනින් හම්බෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි content browser එක වැඩ කරන්නේ ඉතින් content browser එකට ගිහිල්ලා මේ විදිහට ඔයාලට drag and drop කරලා වුණත් මේ විදිහට ඔයාලට object එකක් දාගන්න පුළුවන් වාගේ viewport එකට ඊට පස්සේ මම මේ විදිහට play කරලා බැලුවොත් මේ විදිහට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා ඉතින් අපේ TV එක තියෙන මෙතන right ඉතින් අපි ඕගොල්ලන්ට මතක නම් අපි මුකුත් material මුකුත් දාලා නැහැ අපේ TV එකට ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකේදී කොහොමද අපි material blueprint එකක් හදලා මේකට material එකක් දාගන්න කියලා ඒ වගේම තමයි ඕගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට object එක හැදුවට පස්සේ මට මේ character එකෙන් මෙන්න මේ object එක හරහා යන්න බෑ ඒක එක තරමක් දුරට නතර වෙනවා. ඒකට හේතුව අපි මේ ඔබ්ජෙක්ට් එකේ වදින නිසා. එතකොට අපි ඔටෝමැටිකලිම ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරාම ඒ ඔබ්ජෙක්ට් එකේ මෙන්න මේ ක්වොලිටි එක තියෙනවා නැත්නම් ඒ ප්‍රොපර්ටි එක තියෙනවා ඒක හරහා යන්න බැරි එක. එතකොට ඒ හරහා යන්න බැරි ඒ සංසිද්ධියට ගේම් එන්ජින් ඇතුලේදී අපි කියනවා කොලිෂන් එක කියලා. හරි. ඒකට අපි කියනවා කොලිෂන් එක කියලා. ඉතින් ওই වගේ දේවල් අපි ඉස්සරහට තව Unreal Engine ගැන කතා කරගෙන යනකොට ඕගොල්ලන්ට හොඳට තේරෙයි. ඉතින් ඊට අමතරව තව ඕගොල්ලන්ට කියන්න තියෙන දෙයක් තමයි අපි ඉස්සරහට තව අපේ මාස්ටර් ක්ලාස්, ඒ කියන්නේ අපේ මාස 6 කෝස් එක ඇතුළත අපි තව එක්ස්ක්ලූසිව් වීඩියෝස් දානවා. මාස 6ටම, ඒ කියන්නේ මාස 6 කෝස් එකට එන කට්ටියටම. එතකොට එතනදී ඕගොල්ලන්ට ඒ කෝස් එකට ජොයින් වුණොත් ඕගොල්ලන්ට ඇඩ්වාන්ස් බ්ලූප්‍රින්ට් ටියුටෝරියල්, ඒ කියන්නේ අපි බ්ලූප්‍රින්ට්ස් මුලින් ඉඳලම කියලා දෙනවා කොහොමද මේ බ්ලූප්‍රින්ට්ස් වෙන්නේ. blueprints වල නම් මොනවාද මොකක්ද ඒකෙන් කියන්නේ ඒ නම පාවිච්චි කරා නම පාවිච්චි කරන ඩෙෆිනිෂන් එක මොකක්ද ඒ විදිහට අපි මේ දේවල් ඇඩ්වාන්ස් විදිහටම ඇඩ්වාන්ස් කියලා කියන්නේ හොඳටම තේරෙන විදිහට ඕගොල්ලන්ට
පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඊට අමතරව අපි අපේ YouTube channel එකේ overall Unreal Engine එකේ හැම දේවල් ගැන ටික ගැනම කියලා දෙනවා. හැබැයි ගොඩාක් advance යන්න අපිට බැරි වෙයි. ඊට අමතරව කවුරු හරි කෙනෙක් මගෙන් comment එකක් දාලා අහලා තිබ්බා game designing development, ඒ කියන්නේ game එකක් කොහොමද මුල ඉඳලා අගටම release වෙනකන් යන්නේ කියන එක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ content එක තමයි අපි අපේ ඇත්තටම webinars වලින් ඕගොල්ලන්ට ගේන්න යන්නේ. ගේම් ඩිසයින් එකක් කොහොමද කරන්නේ ඕගොල්ලෝ, ඊට පස්සේ කොහොමද ඒ කියන්නේ ගේම් එක ඩිසයින්, මොකද ගේම් එකක් එලියට දාන්න කලින් ගේම් එකක් ඩිසයින් කරගන්න ඕනේ, ගේම් එකක් හදන්න කලින් ගේම් එකක් ඩිසයින් කරන්න ඕනේ. එතකොට ඒ ගේම් එකක් ඩිසයින් කරනකොට ඒ ස්ටේජ් එකේදී මොන දේවල්ද කරන්නේ, ඊට පස්සේ ගේම් ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේදී මොකද කරන්නේ, ඊට පස්සේ ওই දෙකම කම්බයින් කරලා ඊට පස්සේ එතනින් එහාට ප්‍රොඩක්ෂන් එක එලියට දානකොට, ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක සෙල් කරනකොට මොකද කරන්නේ, ස්ටීම් එකට යනවද, අනිත් ප්ලැට්ෆෝම් වලට කොහොමද දාන්නේ, ඔය හැම දේවල් ගැනම අපි හිමීට ඕගොල්ලන්ට ලොකු ලයිබ්‍රරි එකක් හදලා දෙන්න තමයි යන්නේ ටියුටෝරියල්ස් දාලා. එතකොට ඕගොල්ලන්ට ඒ සමහර දේවල් ගේම් ඩිසයිනින් ඩෙවලොප්මන්ට් එක කියන්නේ ඕවර්ඕල් සම්බන්ධ දේවල් ඕගොල්ලන්ට අපේ වෙබිනාර්ස් වලින් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් ඇඩ්වාන්ස් දේවල් ඕගොල්ලන්ට අපේ මාසාහි කෝස් එක ඇතුලේ කන්ටෙන්ට් ඉදිරි ඉගෙන ගන්න පුළුවන්. සහ ඕගොල්ලෝ රිපීටඩ්ලි දැනගත යුතු දේවල්, ඒ කියන්නේ ඕගොල්ලෝ ඉන්ඩස්ට්රි එකට එනවා නම් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු පොඩිම දේවල්, ඒ කියන්නේ ඒවා ඉන්ඩස්ට්රි එකට එනකොට ඕගොල්ලෝ ජොබ් එකකට ගිහිල්ලා මොකරි මේ දේ ඔයගොල්ලෝ දන්නේ නැද්ද කියලා ඇහුවොත්, ඒ කියන්නේ ඔයගොල්ලෝ එක දන්නේ නැතු හිටියොත් අර නිකන් හෙනම අවුලක් වෙන වගේ දේවල් තමයි අපි මේ channel එක ඇතුලේ ඔයගොල්ලන්ට අපි repeatedly කියලා දෙන්නේ. ඒ කියන්නේ repeat කරන්න ඕනේ නැති දේවල්, blender වල basic හරි, unreal engine වල basic හරි, game engine එකක් කියන්නේ මොකක්ද කියන එක හරි, 3D modeling වලදී topology කියන්නේ මොකක්ද කියන එක හරි, PBR system එක කියන එක වගේ දේවල් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒව දන්නේ නැත්තම් ඕගොල්ලෝ ලොකු කරදරයක වෙන්නවා ගේම් ඉන්ඩස්ට්‍රි එකේ. ඊට අමතරව තව ඇඩ්වාන්ස් දේවල් වලට තමයි ඕගොල්ලන්ට අපේ වෙබිනාර්ස් වලට සහ අපේ මාසාවේ මාස්ටර් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනි වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක අපි කරගෙන යන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දැන් Unreal Engine වලින් වැඩ පටන් ගන්න. ඉතින් ඕගොල්ලෝ ගොඩක් අය කියනවා ඕගොල්ලන්ට Unreal Engine වලට කියන්නේ ඕගොල්ලන්ගේ PC එකේ specs නැහැ, ඕගොල්ලන්ට වැඩ කරන්න විදියක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ Unity පාවිච්චි කරනවා. ඔය වගේ කියන්නේ ඕගේ දේවල් ගොඩක් අය කියනවා. ඉතින් ඒකටත් අපි පොඩි වැඩපිළිවෙලක් හදන ගමන් ඉන්නේ. ඕගොල්ලන්ට Unreal Engine එකක් පාවිච්චි කරලා ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් ඒ දේවල් ගැන නිවුස් අපි ඉස්සරහට අරගෙන ඉන්නම්. ඉතින් අපේ එකම අරමුණ මේ ලංකාවෙන් වීඩියෝ ගේම්ස් සෙට් එකක්ම ෆොරින් මාකට් එකට, නැත්නම් ඉන්ටර්නැෂනල් මාකට් එකට අපි අතින් සහ ඔයාලා අතින් හොඳම ක්වලිටි එකෙන් හොඳම විදියට දාලා ලංකාවට රෙකග්නිෂන් එකක් ගන්න. මොකද ඒකට තාමත් අපේ ලංකාවේ තියෙන දැනුම ප්‍රමාණය මාදි. ඉතින් ඒ දැනුම් ප්‍රමාණය අපි පුළුවන් තරම් හොයලා ඕගොල්ලන්ට අරගෙන එනවා අපේ එක්ස්පීරියන්ස් එකත් මික්ස් කරලා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. දිගටම ඕගොල්ලෝ අපේ දේවල් කියලා දෙනවටත් වඩා අපි දේවල් කියලා දෙන්න කලින් ට්‍රයි අවුට් කරලා බලන්න. ඕගොල්ලෝ බලන්න කොහොමද මේ වගේ ටෙක්ස්ට් එකක් මැටීරියල් එකක් ඉම්පෝර්ට් කරගෙන ආයේ ඔබ්ජෙක්ට් එකකට දාගන්නේ කියලා නිකන් ට්‍රයි අවුට් කරලා බලන්න. අපි ඊළඟ ටියුටෝරියල් එකේදී ඒක බලමු. සුබ දවසක්.